ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අද දිනේ විපක්ෂය විසින් ගෙනෙන්න තීරණය කරපු යෝජනාවට එකතු වෙන්නේ ලැබීම පිළිබඳව මම සන්තෝෂ වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ අනෙකුත් අදාළ නීති ප්‍රකාරව ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 17 වන දින සිට අගෝස්තු ඔක්තෝබර් 16 වන දින තෙක් අතර කාලය තුළ පැවැත්විය යුතුයි කියන යෝජනාව විපක්ෂය විසින් ඉදිරිපත් කරා. මේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ, මෙවැනි යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම දන්න විදිහට ඉතිහාසයේ පළවෙනි වතාවට. මම හොයලා බැලුවා, මම වැරදි නම් කරුණා කරලා නිවැරදි කරන්න, මෙහෙම යෝජනාවක් කවදාකවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා නැහැ. ඉදිරිපත් කරලා වැඩකුත් නැහැ. මෙතන කතා කරා කියලා තේරුමුකුත් නැහැ. ඒ වගේම මම කල්පනා කරේ පාර්ලිමේන්තුවෙත් අපේ දේශපාලන පක්ෂවලත් දේශපාලඥයන්ගෙත් ඒ වගේම එක පැත්තකින් මාධ්‍යෙත් මහජනතාවගෙත් මේ කැළඹෙන ස්වභාවය. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, වචනයකට දෙකකට එහෙම නැත්නම් යෝජනාවකට කතාවකට මාධ්‍ය සාකච්ඡාවකට රටේ ජනයත් මාධ්‍යත් දේශපාලන පක්ෂත් කැළඹෙන විදිහ දැක්කම එක පැත්තකින් පුදුම හිතෙනවා, එක පැත්තකින් කල්පනා කරලා බලද්දි පුදුම වෙන්න හේතුවකුත් නැහැ. මං එහෙම කියන්නේ ඇයි කියලා මං කියන්නේ, අපි තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි ආසියාවේ පරිණතම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය, පරිණත දේශපාලන සිස්ටම් එකක් අපේ රටේ හැදිලා තිබෙනවා. අපි හැම දෙයකටම මූණ දීලා තිබෙනවා. උදාහරණයක් විදිහට ඔබතුමයි මමයි ප්‍රථම වතාවට පාර්ලිමේන්තුවට පිවිසෙන්නේ 9 වෙනි පාර්ලිමේන්තුවේ. අපි තාම අවුරුදු 3යි මාස කීපයයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට කටයුතු කරන්නේ. ඔබතුමාගේයි මගේයි මේ කෙටි කාලය තුළ අත්දැකීම පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි කොච්චර ප්‍රශ්න වලට මුහුණ දුන්නද කියලා කල්පනා කරලා බලන්න. අපි කොච්චර දේශපාලන වශයෙන් මේ කෙටි කාලය තුළ අත්දැකීම් ලැබුවද කියලා කල්පනා කරලා බලන්න. හැබැයි මම කල්පනා කරේ පැරණිම ප්‍රජාතන්ත්‍රවාදී වෙලා පරිණත පාර්ලිමේන්තුවක් වෙන්න ඕනේ, පරිණත දේශපාලඥයන් ඉන්න ඕනේ තැනක හැසිරෙන්නේ බබ්බු වගේ කියලයි මට හිතුනේ මේ යෝජනාව දැක්කම. මේක පාර්ලිමේන්තුවට කරපු අගෞරවයක් කියලයි මම කල්පනා කරන්නේ. මේක දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක දියුණු පාර්ලිමේන්තුවක තියෙන ලක්ෂණයක් නෙවෙයි. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ ව්‍යවස්ථාදායකයේ විධායකයේ කාර්යභාරය කරන්න ගියහම. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එක පැත්තකින් 1978 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32 යටතේ 2015 වෙනකම්ම ජනරජයේ ජනාධිපතිවරයා ජනතාව විසින් තෝරාපත් කරගත යුත්තේ ජනාධිපතිවරයා සාවෘද්ධක කාලයක් දරන්නේ යන ප්‍රතිපාදනය 2015 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සංශෝධනයට ලක් වුණා. හැබැයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 83 ආ වගන්තියත් එක්ක නොගැලපීමක් තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අවබෝධ වුණ වහම ඒ සම්බන්ධයෙන් මෙය නිවැරදි කරන්න කැබිනට් මණ්ඩලයට ගිහිල්ලා කැබිනට් මණ්ඩලයට මෙම අතපසුවීම හෝ වරද්ද නිවැරදි කරන්න ගත යුතු ප්‍රතිපාදනය අරගෙන තිබෙනවා. එක, ඊට අමතරව කොහෙදෝ ඉන්න කෙනෙක් උසාවියට ගිහිල්ලා අර්ථ නිරූපණයක් ඉල්ලුවා. මේ තමයි මේ කැළඹීමට මුල. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊයේ පෙරේදා මම දැක්කා මුහුදේ පාවෙලාපු බෝතලයක් 5-6 දෙනෙක් එකතු වෙලා ගැහුවා. ඊට කලින් සෙල්ෆියකුත් ගත්තා. ඒ කතාවයි මේ කතාවයි දෙකක් නෙවෙයි. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම එහෙම කියන්නේ නිදහස් අධ්‍යාපනයේ 1945 ඔක්තෝබර් 1 වෙනිදා ඉඳලා මේ රටේ නිදහස් අධ්‍යාපනය ස්ථාපනය කරනවා. අපි බොහොම ආඩම්බර වෙනවා නිදහස් අධ්‍යාපනය ගැන.
හැබැයි මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි 2024 දීවරයන් පිරිසක් මුහුදට ගියාම මුහුදේ ගහගෙන ආපු බෝතලයක් පානය කරා. සාක්ෂරතාවයේ අතින් 97ක් 98ක් අපි. නම කියන්න ලියන්න පුළුවන් ජනතාව වැඩිම වශයෙන් ජීවත් වෙන රටක් අපි. අපි 얘ගෙන ආඩම්බර වෙනවා. නමයි ගමයි ලියන්න කියවන්න පුළුවන් වෙලා විතරක් මදි කියන එක මේ පහුගිය කාලේ සිද්ධිය ඔප්පු කරා. අපිට කොතන හරි වැරදිලා තියෙනවා. ඒ සිද්ධියයි මේ සිද්ධියයි කාරණාව ගත්තම මේ එකම සිද්ධිය තමයි. අපි මොන දෙයටත් විගාට හවු වෙන එක තමයි මට පේන්නේ මේ කතාවේ අපිට ගන්න තියෙන්නේ. මන් දැක්ක ඔය සිද්ධිය වුණාට පස්සේ මූණු පුතේ තරුණ පිරිස් ගොඩක් ගැහුවා මම දන්නේ මෙච්චරයි මම හිටියත් ඔච්චරයි කිය. ඒක කියන්නේ ඒ තරුණයා එතන හිටියත් මේක ගහනවා කියන එක බෝතලේ. බලන්න කතරම් ඛේදනීයද කියලා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම ඊයේ පෙරේදා එක්තරා හිටපු තානාපතිවරයෙක් YouTube නාලිකාවක කරපු ප්‍රකාශයක්. මම හිතන්නේ මැයි මාසේ 18 වෙනිදා පාර්ලිමේන්තුව විසිරුණා කියලා ප්‍රකාශයක් කරා. ආණ්ඩුවෙත් නැහැ. රාජ්‍ය තන්ත්‍රෙත් නැහැ. කොහෙවත් නැහැ. හැබැයි මුහුණු පොතේ කරපු ප්‍රකාශයක් කරපු හරියක් බලන්න. කොටස් වෙළඳපොලේ සම්පූර්ණ ක්‍රියාවලිය දින කීපයක් නැවතුණා. දින කීපයක් නැවතුණා. මේ කොහෙද යන එකෙක් කරපු ප්‍රකාශයක් නිසා. ඔබතුමා හිතලා බලන්න අපේ රට ගැන කරන කියවීමේදී මේකෙන් තේරුම් ගන්න පුළුවන් මොනවද කියලා. හැම දෙයකම මොන හරි කවුරු හරි ගිනි ගෙඩියක් දුන්නොත් ඒක කරේ තියාගෙන මීටර් 100 දුවන්න අපේ අය හරිම සමත් කියන එක තමයි මේකෙන් ඔප්පු වෙන්නේ. ඒක නිසා මේ අද කරන විවාදයක් ඛේදනීයයි. මූදේ පාවෙලා ආපු බෝතලේ ගහපු එකත් ඛේදනීයයි. ඒ වගේම අර කවුද කරපු ප්‍රකාශයක් නිසා කොටස් පොළ වෙනද පොළේ ගනුදෙනු නැවතීමත් ඛේදනීයයි. එක එක කටකතා වලට එක එක මත වලට අදහස් වලට මෙවැනි ආකාරයට කලබල වීමට දුක් වෙනව ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මේක අපි තේරුම් ගමු. අපි පරිණත පාර්ලිමේන්තුවක් විදිහට බලවේගයක් විදිහට දේශපාලන ධාරාවක් විදිහට දේශපාලන පක්ෂ විදිහට වැඩ කටයුතු කරමු කියන යෝජනාව අපිට කරන්නම සිද්ධ වෙනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ එක්කම ව්‍යවස්ථාදායකයේ විදිහට අපිට වගකීමක් තිබෙනවා. කවුරු කලබල වුණත් මැතිවරණයට දින ගාණක් වුණත් අපි කළ යුතු කාර්යභාරය අපි කළ යුතුයි. ඒක අපිට පැහැර අරින්න අයිතියක් නැහැ. අපේ වගකීම නිසියාකාරව නිසි විදිහට නිසි වේලාවට ඉෂ්ට සිද්ධ කිරීම කියලා මම කල්පනා කරනවා. ඒ වගේම මම විශ්වාස කරනවා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම මම හිතනවා අපේ රටේ ඇති වෙලා තිබෙන දේශපාලන තත්ත්වයේ පිළිබඳව මගේ අදහස මට දැනෙන තේරෙන විදිහට විග්‍රහයක් කරන්න. මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපේ රට දැන් හඳුන්වන්නේ graveyard of political parties. දේශපාලන පක්ෂවල සුසාන භූමිය. එහෙම කියන්නේ ඇයි? මේ රටේ දේශපාලන ධාරාවේ තිබුණු ඓතිහාසික පැරණි දේශපාලන බල කඳවුරු කැඩිලා බිඳිලා තිබෙනවා. එක්සත් ජාතික පක්ෂයක පැත්තකින් දුර්වල වුණා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වුණා, ජනතා විමුක්ති පෙරමුණ දුර්වල වෙලා NPP කියන බැටළු හැමෙන් ඒ පක්ෂයේ වැඩ කටයුතු වහගෙන ඉන්නවා. පැරණි දේශපාලන පක්ෂ වලින් ජනතාව ඈත් වුණා එක කාලෙක. ඊට පස්සේ අලුත් දේශපාලන බලවේග මේ රටේ ගොඩ නැගුණා. මගේ කියවීම තමයි මේ මැතිවරණ වලින් පස්සේ නැවතත් අර පැරණි තැන්වලට පැරණි දේශපාලන පක්ෂවල නැගිටීමක් සිද්ධ වෙන එක වළක්වන්න හම්බ වෙන්නේ නැහැ. මේක සිද්ධ වෙන්නේ 2015 ඇති වුණු දේශපාලන ව්‍යාකූලත්වයත් එක්ක. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා විදියට එක්සත් ජාතික පක්ෂයේ සහය ඇතුව ජනාධිපති අපේක්ෂකයා වෙලා ජනාධිපති ධූරය ලබාගෙන ඊට පස්සේ නැවත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරය ලබාගත්තු එකේ ඇතිවෙච්ච පළවිපාක නිසා ඇතිවුණු දේශපාලන සුනාමියක් තමයි මේ එන්නේ. දේශපාලන සුනාමියක් කියන්නේ ඔබතුමා දන්නවා සුනාමියක එන්නේ රැලි විටින් විට එක එක කාලෙට එක එක වේගෙන් එක එක උසින්. මේ දේශපාලන සුනාමියේ අවසාන අදියරේ තමයි මේ යන්නේ මගේ කියවීම. ඒක නිසා අපි මෙන්න මේ
මේකෙන් අපි පාඩන් ඉගෙන ගන්න ඕනේ කියලා මං කල්පනා කරනවා. ඊට පස්සේ අපි 2022 මැයි 9 වෙනිදා ඇතිවෙච්ච තත්ත්වේ ජූලි 9 වෙනිදා ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක අපි එක්සත් ජාතික පක්ෂයත් එක්ක හැමදාම හැප්පිච්ච පිරිස අපි પરම්පරා තුනක් වසර 75ක් අපි දේශපාලනිකව බෙදිලා හිටියේ. අපි දේශපාලනිකව විරුද්ධ කඳවුරවල හිටියේ. අපි හැප්පුණා, අපි දේශපාලන මතවාද අදහස් ප්‍රකාශ කරා, ගහගත්තා, මරාගත්තා, වෙඩි තියාගත්තා, නඩු කියාගත්තා, මෙතන බෙදිලා හිටියා. හැබැයි 2022 ඇතිවෙච්ච මේ ව්‍යාකූලත්වයත් එක්ක අපිට සිද්ධ වුණා මේ පැරණි කෝන්තර ප්‍රශ්න ගැටළු මතිමතාන්තර සියල්ලම අමතක කරන්න. සියල්ලම අමතක කරලා අපිට සිද්ධ වුණා රට ගැන හිතන්න, රටේ අනාගතය ගැන හිතන්න, රටේ ගිනි නිවන්න, රටේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ගන්න, රටේ ජනතාවට බලාපොරොත්තුවක් දෙන්න, රටට අනාගතයක් දෙන්න, අපේ දේශපාලන මැතිපතාන්තර ඉවත දාන්න, අමතක කරන්න අපිට සිද්ධ වුණා මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ නිසා අපි මේ වෙලාවේ මේ රට ගොඩ ගන්න පුළුවන් කවුද, මේ රට ගොඩ ගන්න එන්නේ ඉදිරියට එන්නේ කවුද, ඒ කෙනාට අපි සහයෝගය ලබලා දෙන්න බලාපොරොත්තු වුණා. මම එකක් වගකීමෙන් කියනවා, ඒ වෙලාවේ මේ රට බාරගත්තේ සජිත් ප්‍රේමදාසද, අනුර කුමාර දිසානායකද කියන ප්‍රශ්නයක් අපිට තිබුණේ නැහැ. රනිල් වික්‍රමසිංහද කියලා අපිට ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඉදිරියට එන්නේ කවුද, මේ සහය දුන්නා වගේම සහය ඒ කවුරුවාවත් දෙන්න අපි දේශපාලනිකව අපි හිත හදාගෙන හිටියේ. එහෙම කවුරු ඉදිරියට ආවත් මේ දෙන සහයෝගය අපි ඒ විදිහටම ලබලා දෙනවා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. ඊට පස්සේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉතාම ව්‍යාකූල, ඉතාම සංකීර්ණ, ඉතාම අමාරු කටුක වගකීමක් එතුමා බාරගත්තා. නිදහස් ශ්‍රී ලංකාවේ මම හිතන්නේ නෑ එතුමා තරම් ප්‍රශ්න ගොඩක් මැද රට බාරගත්තු කෙනෙක් ඉන්නවා කියලා. රට ජනාධිපති ධූරයට එන්න කලින් එතුමාගේ නිවස ගිනි තියලා අඳින්න ඇඳුමක්වත් එතුමාට ලබා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලය අත්පත් කරගෙන, ජනාධිපති මන්දිරය අත්පත් කරගෙන, අරලීගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලය පාර්ලිමේන්තුව වට කරලා මේ රටේ, ඔබතුමන් තව විනාඩියක් කාලයක් තියෙනවා, මේ රටේ නීති ආධිපත්‍ය කඩාගෙන වැටලා, ආරක්ෂාව කඩාගෙන වැටලා තිබුණු පසුබිමක් තමයි මේ රටේ තිබුණේ. එහෙම වෙලාවක එතුමා රට බාර අරගෙන ටිකෙන් ටික එක පැත්තකින් දේශපාලන ස්ථාවරත්වය ඇති කරා, එක පැත්තකින් නීතියේ ආධිපත්‍ය ඇති කරා, එක පැත්තකින් ජාතික ආරක්ෂාව තහවුරු කරා, අනිත් පැත්තෙන් ජනතාව හිර වෙලා හිටපු පීඩාවට පත් වෙලා තිබුණු තත්වයෙන් එතුමාට ජනතාව බේරගන්න හැකියාව ලැබුණා. ඒක නිසා අපි කාගේ තුලත් එතුමා පිළිබඳව ගෞරවයක් හැඟීමක් තිබෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා අපි මැතිවරණයට ජනාධිපතිවරණයට සූදානම් කලබල වෙන්න ඕනේ නැහැ. ඒ මැතිවරණ කොමිසම විසින් ඒ දිනය සහ නාම යෝජනා පත්‍ර බාර ගැනීම සම්බන්ධයෙන් දින නියම කරයි. ඒ වෙලාවට අපි සියලු දෙනාම ජනාධිපතිවරණය වෙනුවෙන් අපේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත්, ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරවන්න අපිට කරන්න පුළුවන් උපරිමය කරන බවත් විශේෂයෙන් මතක් කරන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට අපි ආරාධනා කරනවා ඉදිරි මැතිවරණේ ඉදිරිපත් වෙන්න, ඒ වගේම මේ රට කෙටි කාලෙකින් ගොඩගත්තු ආකාරයට ඉදිරි වසර කීපයක් අරගෙන ගිහිල්ලා රට දියුණු තත්ත්වයට පත්කරන්න අවශ්‍ය ශක්තිය ධෛර්යය අපි එතුමාට ලබලා දෙනවා කියන එක මතක් කරමින් මම නිහඬ වෙනවා. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි ගරු මහත්මයා. ඊළඟට